അതുപോലെ വിശേഷം ചെയ്യാൻ തന്നെ നടക്കു സംബന്ധ പ്രശ്നയാണ് ഉത്തരം മേ പത്ത് ഒരു ഹലി പെണ്ണ പ്രവേശിയാക്കിയിട്ട് മമ നീത്തിയതാണെങ്കിൽ നീത്തിന് എന്ത് ചെയ്യണം മേ പത്തി മമ്മത്ത് ജൂലി പരിചയത്തിൽ കർണാട്ടിക്ക് ചെയ്യാന്ന ഈ കാരണം ഇവിടെ പെണ്ണ മിക തീരുമ നടു പെവരിയേത്തു നിയമിത കാലസീമാവൻ തിബന ബവ ഒബ ധന്യവാദ കീഴ മിക തീരുന്ന മേ പത്തി ദേവിനി പരിചയത്തേക്കാൻ വിസിയൊക്ക പിട്ടുവി വിസിയൊക്കെ പിട്ടുവി എന്നെങ്കിൽ പക്ഷേ തീരുമായി അപ്പേ സാക്ഷാത് പ്രവേശിയ സിംഗ് ഈ കുറച്ച് ഇതാകുന്ന വിശുദ്ധ പിറ്റു വിശുദ്ധ പിറ്റുവേ ഇവിടെ പിറ്റു സമ്പൂർണ്ണം പേനുവ ഇക്ക വെതകത് കാരണം പമനക്കി അന്ന വിശുദ്ധ പിറ്റുവെ തീരുവ നടത്തും നടുവ പെവരിയ സന്ദഹാ ഉപവസഹ ദറുവ നടത്തുന്നു കരല ദിനസിട്ട് മാസ ദോലഹ കീര യാം കിസ് കാലസീമ വകേന കീര തീരുകേന തവദുട്ടത് കിവ സരളവ കിവ അര നൊസല കല്ലാത കാലി വസരത്തുല നടത്തുന്നുവ ദാനോണി കീന വകേ അധാസക് തീരുന്ന ബവബട്ട് പെഹദിരുവ කියලා තියෙනවා මේ ගැන යම් වචනයක් කියන්න උනේ මේ තියෙන ප්‍රතිපාදනය නම් වර්තමානයේ භාවිතාවන තත්ත්වයක් නෙවෙයි මම එකපට තහවුරු කරලා පෙන්වන්නම් වෙනත් ආකාරයකින් මේ පොතේ කතුරුත් පෙන්වන්නම් ගන්න තියෙන තැනත් ඔබට පෙන්වන්නම් පහසු තකා මේ වෙලාවෙම මම ඔබට යොදා ගන්නම් දැන් රටේ බලපවත්නා නඩත් සම්බන්ධ පනත මොකක්ද කියලා මේ පනත තමයි දැන්ම සානුනාමේ අංක 37 දරන නඩත්තු පනත මේ පණතේ අගින් පටන් ගන්නම් පහසු විදිහට ඔබට අග හරිය තියෙනවා 19 වගන්තියක තියෙනවා නඩත්තු ආඥා පණත මේන් ඉවත් කරනු ලැබේ කියලා. දැන් ඔබට පැහැදිලි රටේ මේ වන විට බලපාන්නේ නඩත්තු සම්බන්ධව නඩත්තු ආඥා පණත නෙමේ මම ඔබට කලින් පෙන්නපු මෙන්න මේ 99 අංක 37 දරන නඩත්තු පණත කියලා. දැන් අපි මේ සාකච්ඡා ප්‍රවේශයේ පිණිස යොදාගත් කරුණත් මේ පණත තුලින්ම පෙන්වන්නම්. ඒක තියෙනවා පණතේ දෙවන වගන්තියේ දෙක කියන උපවගන්තියේ අතුරු විධානයක් තියෙනවා අතුරු විධානය කියන්නේ සාමාන්‍යයෙන් අදහස් කරන අර ප්‍රධාන පණත කියපුව අදහස චුට්ටක් වෙනස් වගේ කියන දෙයක් ඒක මම විදිහට කියන්නම් එසේ වුවද උදාහයකින් නූපන් ළමයෙකු සම්බන්ධයෙන් වන විටක මහේස්ත්‍රාත්තරය සෑහිමට පත්වන පරිදි ප්‍රබල සාක්ෂි මගින් මෞපිය භාවයේ තහවුරු කරන ලබන්නේ නම් මිස එවැනි ආඥාවක් කරනු නොලැබිය යුතුයි කියලා. මේක ඔබට පණතත් එක බලුවොත් පැහැදිලි වෙයි. මේ කියලා තියෙන්නේ විවාහයකින් තොරව ඉපදිච්ච ළමයෙක් ගැන යම් කිසි නඩත්තු ආඥාවක් කරනකොට කොහොමද කරන්න ඕනේ කියලා. මේ සම්බන්ධව නීත්‍යත්වය ගැන තියෙන හොඳම පොතක් මගේ අතේ මේ වෙලාවේ තියෙනවා. ඔබට මම මේ පොත පෙන්වන්නම්. අධිකරණ ඉදිරියේ නීතිය මංජුල කරුණාරත්න. මේකේ ප්‍රකාශකත්වයෙන් නම් ඔබේ පහසුතාවක් ඔබේ පොත් ගන්න කියලා හිතන කෙනෙකුට පොතේ මිල රුපියල් 1000ක් වුණාට මිලට වඩා බොහොම වටින බව අත්දැකීමෙන් මම ඔබට කියනවා. ඒකේ මා ප්‍රවේශයකට දාගත් මාතෘකාව සම්බන්ධව හොඳ පරිච්ඡේදයක් තියෙනවා. ඒක මම ඔබට පෙන්වන්නම්. නඩත්තු නඩුවකට අදාළව බවෝත්තරකර පියා විසින් පීතෘත්වය හබකර DNA පරීක්ෂණයකට යොමු වීමද ප්‍රතික්ෂේප කරන විටක ඒ සම්බන්ධයෙන් පවතින ප්‍රතික්‍රම කියලා. මේ ලිපිය ඇත්තටම බොහොම ගැඹුරින් හැබැයි ඒ වුණාට සියලුම කරුණු අන්තර්ගත වෙන විදිහට මැදදී ඔබට පෙන්වන්නම් 1889 අංක 19 දරන නලත්තු ආඥා පණතේ කියලා අර පරිණීත්‍ය තත්ත්වය ගැන සසඳමින් තමයි මේ ලිපිය ලියලා තියෙන්නේ. මේ ලිපියත් ඔබට වටිනකම හින්දා මම මේ ලිපිය සම්පූර්ණයෙන් පෙන්වන්නම්. මේ ලිපිය තුල යම් යම් නඩු තීන්දුව සහ ඊළඟට තත්කානුකූලව අදට බලපවත්න තත්ත්වය කොහොමද වර්තමානයේ බලපවත්න නීත්‍යත්වය මොකක්ද කියන එක ඉතාම වක්‍රයෙන් සහ කරුණු සමග සංසන්දනාත්මකව තහවුරු කරමින් පෙන්වා තිබෙනවා 1984 පිටුවේ එක තියෙනවා ඊළඟ අපිට අවේ පිටුවක් තව තියෙනවා 285 කිය. ඒ ලිපියෙම තව එක පිටුවක් තියෙනවා. මේ පිටුවේ හදේ සාමාන්‍යයෙන් කතා කරලා තියෙන DNA එකක් කියන්නේ කොහොමද ඒක කරන ආකාරය සහ ඒ ප්‍රායෝගික කරුණු ගැන වැදගත් කරුණු කිහිපයක් මේකේ සඳහන් කිරීමක් කර තිබෙනවා. තව එක පිටුවක් ඒ ලිපියේ තිබ්බා 286 පිටුව. ඒකෙත් මේ කියන එකේ මූලිකව අදහස් කරලා තියෙන්නේ යම් වෙලාවක දරුවෙකුගේ පීතෘත්වයට හබ කරන අවස්ථාවක අධිකරණයක් හැසිරෙන ආකාරය ගැන තර්කානුකූල සහ නීතිට අනුකූලව කොහොමද කරන්න කියන එක ගැන හොඳම හොඳ විග්‍රහයක් තියෙනවා. මේක තමයි වර්තමානයේ මා දකින නිවැරදිව සහ ප්‍රායෝගිකම විග්‍රහය දක්වපු එකම පොත. ඒක තමයි පිටුව 287. ඒ ලිපිය තමයි පිටුවයි මොකද තියෙන්නේ
අපි මේ පිටුවක් දිගට බලමු. එතකොට කාට හරි දැනුම ටිකක් ගැඹුරින් අවශ්‍ය කෙනෙක් හිටියොත් ඒ කිනාට ගොඩක් වටිනවා මේ පිටුවත් එක්ක බැලුවොත්. මේ පිටුවෙන් ඒ ලිපිය අවසන් වෙනවා. දැන් ඔබට කියන්නම් ප්‍රායෝගිකව කොහොමද නඩත්තු නඩුවකදී මේ කරුණ යොදා ගැනෙන්නේ කියලා. සාමාන්‍යයෙන් නඩත්තු නඩුවක් සම්බන්ධව ක්‍රියාපිළිවෙල සිද්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයට. මුල් අවස්ථාවේ සිද්ධ වෙන්නේ නඩත්තු නඩුවක් ගොනු කරාම දැන් දරුවා වෙන ඉගෙන අවස්ථාවක් කියලා හිතුවෝ. අර දරුවන් ඉන්නේ අම්මා ගාව නම් අම්මා එතකොට නඩුව දාන කෙනා හින්දා පියාට කියන ප්‍රතිසංකාර පාර්ශ්වය කියලා. එතකොට සල්ලි ගවන්න වකීමට ලක් වෙන පුද්ගලයන් අපි කියනවා වග උත්තරකාර පාර්ශ්වය කියලා. එතකොට තාත්තා තමයි ඒකට අහු වෙලා ඉන්නේ. උසාවියට ආපුවාම උසාවිය ගණන් සුතුමා අර වග උත්තරකාර පාර්ශ්වයෙන් අහනවා විවාහය සහ පීතෘත්ව පිළිගන්නවද කියලා. සරලව කිව්වොත් කසාද බැන්දද ළමංගි තාත්තා තමන්ද කියලා අහනවා. ඉතින්දී කිසිම හබකිරීමකින් තොරව විවාහය පිළිගන්නවා පීතෘත්ව පිළිගන්නවා කිව්වොත් අපිට මේ DNA කතා මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ගරු විනසුතුමන්ට අභිමතය තියෙනවා සාධාරණ වර්ජක් නියම කරන්නේ නඩුවේ දීපියවල් නිසි පරිදි කරගෙන යන්න. නමුත් එහෙම නොවන අවස්ථාවල යම් වෙලාවක විවාහයක් නැති වෙලාවක මවට සිද්ධ වුණොත් දරුවගේ පියා කවුද කියන එක ඔප්පු කරන්න අන්න DNA සම්බන්ධව ගමනක් යන්න වෙනවා. ඒ වගේම අර දරුවගේ පියා වගේ කූර නගින කෙනාට පොඩි සැකයක් කර තියෙනම් මේ බබා නම් මගේ නෙමේ, ඔය කියන කාලේ නම් මම මගේ භාර්යාවත් එක්ක සම්බන්ධයක් තිබුණේ නැහැ, ඒ හින්දා පොඩි සැකයක් තියෙනවා කියලා කරන්න තියෙන හොඳම දේ තමන්ගේ අධිකරණ මුල්ම දිනේදී දරුවගේ පීතෘත්වය පිළිගන්නේ නැහැ කියලා DNA වාර්තාවක් සම්බන්ධව කරුණු දක්වන එක. ඒ වගේ විදිහට ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ බොරැල්ල පිළි ජීන්ටික් ආයතනයට යොමු කිරීම හරි කැල්ලිය විශ්වවිද්‍යාලයට යොමු කිරීම හරි සාමාන්‍ය සිද්ධ වෙනවා. ඉතින්දී අධිකරණ කාර්යාලයෙන් මගින් අදාළ මවට සහ නැත්නම් වග උත්තරකාර පාර්ශ්වයටත් ලිපි ලබා දීමක් කරනවා මෙන්න මේ දවසේ මෙන්න මේ වෙලාවට මෙන්න මෙතෙන්ට යන්න කියලා. එහෙම ගියාට පස්සේ ලබා ගන්න සාම්පල් මගින් පසු එකී වාර්තාව අධිකරණ අලු වාර්තාවට එවීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. එහෙම ආවට පස්සේ යම් වෙලාවක DNA එක මගින් දරුවගේ පියාබව තහවුරුලා තිබ්බොත් එතකොට නීතිය සරලයි පැහැදිලි, දරුවගේ පියාබව පැහැදිලිලා තියෙන නිසා සුසු පරිදි නඩු විදිහට පියවර ගෙනියන්න පුළුවන්. ඒතර ඔබට හොඳටම පැහැදිලි ඇති නඩත්තු නඩුවක් සම්බන්ධයෙන් මේ DNA අවශ්‍ය වෙන්නේ මොන වෙලාවටද, එහෙම අවශ්‍ය නොවන්නේ ඔයාලවටද කියන එක. මීට අමතරව මේ සාකච්ඡාව අවසන් කිරීමට පෙර ඔබට තව වැදගත් දෙයක් පෙන්වන්න. මොකද මේක සම්පූර්ණ අදහස් කරේ නීති සිසුන් සහ ආධුනිකයි කියලා හිතන හරි ජ්‍යෙෂ්ඨ වුණත් ආධුනික වගේ හැසිරෙන ඕන කාට හරි අපි නිජ සහෝදරියෙකුට සමහරට වටිනා වෙන්න පුළුවන් කියලා පොතක් තියෙනවා. ඒ පොතේ තියෙන වැදගත් දෙයක් නීති ඥෝර්ති රහස් නීති ඉන්ද්‍රසිරි සේනාරත්න. මේ පොත ඇත්තටම ඉතාම ප්‍රායෝගික ග්‍රන්ථයක්. ඒ කියන්නේ මේක පොතේ නීතිය නෙමෙයි තියෙන්නේ නීති ඥෝරේ තමන්ගේ ඉදිරි ගමන් කටයුතු කරගන්නකොට කොහොමද වර්ධනය කරගන්නේ කියන එක ගැන ප්‍රායෝගිකව කියපු පොතක් මම එකේ අද අපි ලිපි අවසන් කිරීම පෙර එක්තරා කොටසක් පමණක් යොදා ගන්න අපි කාගෙත් යහපත වෙනුවෙන්. ඒ කොටස තියෙන්නේ මගේ විශ්වවිද්‍යාලයේ පොතේ 63 පරිච්ඡේදයේ මාතෘකාව වශයෙන් කියලා තියෙන්නේ සතුරන් නැති කර නොගන්න වේගය අඩාල කරයි අභියෝග පමණ ඇති කර ගන්න කියලා. ඒ පොතේ මම ඔබට වැදගත් කියලා කියන කොටස පෙන්වන්න එක තියෙන්නේ 235 කියන පිටුවේ. ඒ පිටුවේ තියෙන්නේ මම ඔබට ඒ විදිහටම කියන්නම්. පළමුව ඔබ ලිපිය බලන්න. මේ පොත වටන පොතක් බව මම කියනවා ඔබට. මේකේ ලිපිය බලන්න මම ඔබට ඒ කොටස ඉන්පසුව පැහැදිලිව කියන්නම්. ඔබ තේරුම් ගන්න මේ විදිහට. ඔබගේ වචන ක්‍රියාකලාපේ මත විවිධ සමාජයේ පුද්ගලයන් ඔබගේ සතුරන් බවට පත්විය හැකිය. පොලිස් නිලධාරීන්, උසාවි නිලධාරීන්, නීතිඥවරුන්, සේවාදායකයින්, නඩුවේ ප්‍රතිවාදී පාර්ශ්වකරුවන් මේ අතර සිටී. පොලිස් නිලධාරීන්ගේ අතපසීම උසාවි නිලධාරීන්ගේ අතපසීම පිළිබඳව විනීතව ඔවුන්ට ඒ බව දන්වා සිටීම විනා සතුරු සිතකින් දැඩි වචන භාවිතා කර එම පුද්ගලයන්ගේ ආත්ම ගෞරවයට හානි නොකළ යුතුය. කෙනෙක්ගේ ආත්ම ගෞරවයට පහර දීම පමණක් කිසිවෙක් නොයවසයි. ඔබටත් එසේමයි. ඊළඟ කීයේ වැදගත්ම දෙයක් කියනවා ඔබගේ හිතවත් නීතිවරුන් සමග ඉතාමත් සුවදශීලී විය යුතුය. ඔවුන් නැත වැරදි තිබිය හැකිය. එහෙත් ඔබ ඔවුන් විවේචනය කිරීම ඔබට සතුරන් නැතිවීමට මුල්ම බීජයයි. මම මේක කොටසක් වශයෙන් ඔබට කිව්වේ ඔබ මේ රැකියාවේ ඉදිරියට ගියොත් මේ වගේ ගැටලු ඕන් තරම් මතුවෙන්න පුළුවන්. ඒ මතුවීමේදී යම් කිසි වරදක් හරි කිසි යම් දෙයක් දැක්ක වෙලාවක එකකින් ආකාරයක් විදිහක් භාෂාවක් තියෙනවා. මොකද ඔබ උගත් කෙනෙක්. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ කොහොමද උගත් කෙනෙක් හැසිරෙන්න ඕනේ කියලා. ඒ වගේම මම ඔබට දැන් කලින් කිව්වර මම නිදි දන්නේ කියන පොතේ මම කාල සීමා වගේ අගගෙන කිව්වා.
කියලා මම ඔබට පෙන්වුවම ඉන්ද්‍රසිරි ජනරත්න මල්ලිට වැරදීමක් වෙලා තියෙනවා කියලා කවදාවත් ඒ ඉන්ද්‍රසිරි ජනරත්න මල්ලි ගැන මම වකීමෙන් දන්නවා එයාගේ වැරද්දක් පෙන්වුවා කියලා කේන්ති අරන් කාටවත් අනවශ්‍ය ආකාරයෙන් බනින්නේ නැහැ ඒක තමයි විය යුත්තේ මොකද නීතිය කියලා කියන්නේ සාගරයක් වගේ අපි කාට හරි වරදින්න පුළුවන් හැමතිස්සෙම වරදින්නේ කිසිම ලිපියක් ලියන්නේ නැති නීතියෙන් දැනුවත් වෙලා කිසිම දෙයක් කරන්නේ නැති කෙනාට වරදින්නේ නැහැ මොකද ඒ තරම්ට කිසිම දෙයක් කරන්නේ නැති හින්දා හැබැයි නීතිය ගැන අඩුම ගානේ සාමාන්‍ය මහ ජනතාව ඒ වගේම තමන්ට වඩා ආධුනික නීතිය ගැන හිතලා තමන්ගේ දැනුමින් කොටසක් නිර්ලෝභීව ඒ වගේම ගුරු මුෂ්ටි කියලා හංගගෙන ඉන්නේ නැතුව යම් කිසි සාකච්ඡාවකට බඳුන් කළා එහෙම නැත්නම් වෙලාව යොදාගෙන ලිපියක් ලියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මම දකින්නේ ඒ වගේ අය ඉතාම වටිනවා ඒ වගේ අධිකංශයෙන් බිහි වෙලා FB එකෙත් ඉන්නවා මට ඒ නම් දෙකක් කියන්න පුළුවන් මොකද මම ඒ ගරුත්වය හිතේ තියාගෙන කියන නිසා මම නිතරම ලිපි ලේඛන දකින දෙන්නෙක් තමයි මංජුල තිලකරත්න සර් සහ මංජුල කරුණාරත්න සර් ඔබත් බලන්න වකීමෙන් යමක් අවබෝධයෙන් තේරුම් ගන්න පුළුවන් නම් සමහර අවස්ථා දකිනවා මම මංජුල කරුණාරත්න සර් ලියපු ලිපියක වැරද්දා මංජුල තිලකරත්න සර් පෙන්නනවා බලන්නේ උගත් දෙන්න කොච්චර ඒක සාවධානව සංයමයෙන් කරනවාද කියලා ඒ වගේ වෙලාවක අර මංජුල තිලකරත්න සර් කියපු දේ මංජුල කරුණාරත්න සර් අහලා ඒක ගැන බොහොම සතුටින් ගන්න තියෙන කොහෙන්ද කියන එක පෙන්වනවා. ඒ වගේම යම් වෙලාවක මේ පොත හොයාගන්න ඔබට කාලයක් යයි කියලා හිතාගෙන තමයි ඔබට පොතේ තියෙන පරිච්ඡේදය මේ විදිහට පෙන්වන්නේ. මේ අදාළ පොත්වල කතුරු වරුන්ටත් බොහොම ස්තුතියි කියමින් මේ වැඩසටහන නිමා කරනවා.